राज्य माध्य आयतने मे कोतलावल आरक्षक विद्यापीठे पणत संबंधी साकच्छा वक्ति गुण एक अरुंधिक प्रणांदु महत्यात् रजय नियोजने कर्मी मे साकच्छा विहिटिया दैक्का दंगे साकच्छाव बलनकोट अत्तटम हितुने हुद वेलावट दैय्यो अपे मून बेलुवै कियला मुकद दैय्यो मून बलला वगे अरुंधिक प्रणांदु महत्या උසස් පෙළ කරනකොට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ වගේ එකක් තියලා නැහැ. එයා කිව්ව විදිහට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ වගේ එකක් ආරම්භ වෙලා තිබ්බනම් එයත් වෛද්‍යවරයෙක් කිව්වා. අත්තිලම්. මුඳ වෙලාවට මං හිතන්නේ දෙයියෝ අපේ මූණ බැලුවා. බැරි වෙලාවත් ඒ විදිහට ඔය කීයක් හරි වියදම් කරලා ඔය සුදු ආරක්කු ටිකක් පෙරලා හරි කමන්නේ කීයක් හරි අරුන්දික ප්‍රහාන්දු මහත්තයා උසස්පෙළ සමත් වෙන වෙලාවේ මේ කොතලාවල ආරක්ෂක පීඨය වගේ එකක් එවැනි අවස්ථාවක් ලැබිලා නොතිබ්බේ. අන්න ඕකට තමයි අපි විරුද්ධ. අපි විරුද්ධ වෙන්නේ මේ කොහොම හරි සල්ලි කීයක් හරි හොයාගෙන හැලි අරක්කු ටිකක් පෙරලා හරි කමන්නේ සල්ලි කීයක් හරි හොයාගෙන ඒ සල්ලි ටික වියදම් කරලා සහතිකයක් අරගෙන වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න තිබෙන ඒ කවුරු හරි එහෙම සහතිකයක් අරගෙන වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. අන්න ඒකට තමයි මේ රටේ පුරවැසියෝ විදියට අපි විරුද්ධ. මේ සල්ලි ටිකක් වියදම් කරලා කොහොම හරි මේ සහතිකය ගැනීම කියන්නේ බරපතල ප්‍රශ්නයක්. ඒක බරපතල ප්‍රශ්නයක්. මොකද දැන් අපි දැක්කා රජයෙන් කියන දේ තමයි දැන් අපිට ඕනේ කරන්නේ කොහොම හරි මිනිස්සුන්ගේ රස්සාවල් වලට පුහුණු කරන ඒකට අවශ්‍ය කරන තාක්ෂණික දැනුමක් ලබා දෙන වෘත්තියන් පුහුණු කරන ආයතන ඒවයින් අයිතා ඉක්මනට ඒ වෘත්තියන් පුහුණු කරලා මිනිස්සුන් එළියට දාන්න ඕනේ කියන එක. අපි කියන්න ඕනේ මිනිහෙක් රස්සාවකට පුහුණු කරයි කියලා. රස්සාවකට මිනිහෙක් පුහුණු කරයි කියලා ඒ මිනිහා මිනිස්සෙක් වෙන්නේ නැහැ. නිකන් රස්සාවකට මිනිහෙක් පුහුණු කළයි කියලා. ඒ මිනිස්සුන්ට රස්සාවක් තිබ්බයි කියලා ඒකල මිනිස්සු වෙන්නේ නැහැ. ඒකට තමයි අධ්‍යාපනය ඕනේ කරන්නේ. මිනිහෙක්ව පුරවැසියෙක් කරන්න එමන යහපත අයහපත පිළිබඳව විනිශ්චය කරන්න පුළුවන්. අපි කියන්නේ සමාජය පිළිබඳ පරිකල්පනයක් දෙන්න පුළුවන්. ඒ යහපත පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. අයහපත වෙනකොට ඒකට මැදිහත් වෙන්න පුළුවන්. ඒ සඳහා හෘද සාක්ෂියක් තිබෙන මිනිස්සුෝ බිහි කරන ක්‍රියාවලිය තමයි අධ්‍යාපනය. එහෙම නැතුව නිකන් ආප බානවා වගේ එහෙම නැත්නම් පාම් බානවා වගේ කීයක් කර දීලා සල්ලි ටිකක් දීලා මොකක් හරි සහතිකයක් අරගන්න එක නෙමෙයි අධ්‍යාපනය. අන්න ඒකට තමයි අපි විරුද්ධ වෙන්නේ. අපි විරුද්ධ වෙන්නේ අර අරුන්දික ප්‍රනාන්දු මහත්තයා කිව්වා වගේ ඒ විදියට කීයක් හරි වියදම් කරලා තමන්ට සල්ලි ටිකක් අතේ තියෙනව නම් ඒ අතේ තියෙන සල්ලි ටික වියදම් කරලා සහතිකයක් අරගෙන මොකක් හෝ වෘත්තියක් කරනවා නම් ඒක තමයි බරපතල ප්‍රශ්නය. ඒක තමයි සමාජයේ කඩා වැටීමට බරපතල හේතුවක් වෙලා තියෙන්නේ. බරපතල හේතුවක් වෙලා තියෙන්නේ ඒක. දැන් අපිට පේනවා මේ ගමන් කරමින් ඉන්නේ එතනට අපි. අපි ගමන් කරමින් ඉන්නේ එක පැත්තකින් එතනට. අපි දැක්කා ඊයමන විට මාධ්‍යවල පළවෙනවා මේ ආරක්ෂක විශ්වවිද්‍යාලයට නැත්තම් මේ පණතත් එක්ක හදන්න යන විශ්වවිද්‍යාලයකට වියදම් කරන්න යනවලු රුපියල් බිලියන 30ක් මේ විශ්වවිද්‍යාලයට විතරක් රුපියල් බිලියන 30ක් වියදම් කරනවා. එතකොට අනෙක් සමස්ත විශ්වවිද්‍යාලවලටම වියදම් කරන්නේ රුපියල් බිලියන 20කට වඩා වැඩි මුදලක් විතරයි. ඉතා සුළු මුදලක් විතරයිලු රුපියල් බිලියන 20කට වඩා ඉතා සුළු මුදලක් වැඩිලු. එතකොට 30ක් බිලියන 30ක් වියදම් කරනවා මේ විශ්වවිද්‍යාලයකට. එතකොට රුපියල් බිලියන 20යි වියදම් කරන්නේ අනෙකුත් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියකටම. එතකොට පේන ආණ්ඩුව මොකටද හැරසෙන්නේ? මේක තමයි වැඩපිළිවෙල. මේකට තමයි අපි කියන්නේ නව ලිබරල් වැඩපිළිවෙල. අධ්‍යාපනය පුද්ගලිකකරණය කිරීම, නැත්නම් අධ්‍යාපනය වෙළඳපළකරණය කිරීම, අධ්‍යාපනය කොමිඩිෆයි කිරීමේ වැඩපිළිවෙල. මේකෙන් කරන්නේ මොකද්ද? මේ රුපියල් බිලියන 30ක් වියදම් කරනවා කියන්නේ මේකට මේ රටේ ජනතාවගේ සල්ලි
මේ අපේ සල්ලි මේ ජනතාවගේ බදු මුදලින් ගන්න සල්ලි වියදම් කරනවා පුද්ගලික ආයතනයකට ඒ පුද්ගලික ආයතනය ඊට පස්සේ සල්ලි හොයනවා ඒක සහතික ලබා දෙන්න එක එක්කෙනාට සහතික ලබා දෙන ආයතනයක් බවට පත් වෙලා ඒගොල්ලෝ සල්ලි හොයනවා උතන මේකයි මේ කරන්න යන වැඩේ මේක තමයි මේ නව ලිබරල් වැඩේ එක පැත්තකින් කරන මේකනේ මේගොල්ලෝ කරන්න ගියේ සයිටම් එකත් අරගෙන සයිටම් එකිනුත් කරන්න ගියේ අපේ සල්ලි අපි ණය දීලා අපේ ගොඩ නැගිලි අපේ උපකරණ දීලා අන්තිමේදී ඒගොල්ලෝ ලාභ හොයනවා වෙලෙන්ද ලාභ හොයනවා ඒතර මේක තමයි මේ නව ලිබරල් වැඩපිළිවෙල මේකට තමයි අපි විරුද්ධ වෙන්නේ මේ අධ්‍යාපනය විනාශ කරන වැඩපිළිවෙල එක පැත්තකින් ඒක අනෙක් පැත්තෙන් තමයි මේ නව ලිබරල් වැඩපිළිවෙල හුදෙක්ම මුදල් ලිපේීම පමණක් නෙමෙයි නව ලිබරල් වැඩපිළිවෙල කියන්නේ මේක එක්තරා විදිහකට මිනිස්සුන්ගේ ජීවිතවලට ඇතුල් කරලා නව ලිබරල් වැඩපිළිවෙල ගෙනියන්නේ ඒක නිකන් අර විශ්වවිද්‍යාල ආචාර්යවරු එහෙම නැත්නම් අපි දන්න ප්‍රධාන පෙළේ නව ලිබරල් වාදය පිළිබඳව විවේචන ඉදිරිපත් කරන චින්තකයන් චින්තිකාවන් කියන විදිහට මේක පබ්ලික් පෙඩගොජි එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ පබ්ලික් නැත්නම් ප්‍රධාන ඉගැන්වීමක් විදිහට ක්‍රියාත්මක වෙනවා ආ මහාචාර්ය වෙන්ඩි බ්‍රවුන් වගේ අය කියන්නේ මේකෙන් කරන්නේ මොකද්ද සම්පූර්ණයෙන්ම මිනිස්සු අර අර අපි කියන්නේ හෝමෝ පොලිටිකස් කියන මිනිස්සු ටික හෝමෝ ඉකොනොමිකස් කරනවා එහෙම නැත්නම් දේශපාලන සත්වයන් ආර්ථික සත්වයන් බවට පත් කළා ඒගොල්ලෝ නිකන් ලාභය අපේක්ෂා කරන ව්‍යවසායකත්ව විෂයන් බවට පත් කරන එක entrepreneurial subjects බවට පත් කරන එක තමයි මේ නව ලිබරල් වැඩපිළිවෙල වෙන්නේ. එතකොට විශ්වවිද්‍යාල වලින් බිහි වෙන්නේ විශ්වවිද්‍යාල අරමුණු කරගෙන ඔය ආණ්ඩුව කියන විදියට ඔය ජනාධිපතිවරයා කියන විදියටම ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ඒගොල්ලන්ගේ අරමුණ වෙන්නේ කොහොම හරි සල්ලි හොයන්න ඉගෙන ගන්න මිනිස්සු. එහෙම නැත්නම් ව්‍යවසායක විෂයන් බවට පත් කරන මිනිස්සු. ඒකෙන් හැලිලා යන දේ තමයි මනුෂ්‍යත්වය හැලිලා යන එක. රස්සාවල් කරුවට වැඩක් නැහැ. රස්සාවක් ප්‍රගුණ කරාට වැඩක් නැහැ. කම්පියුටර් ගහන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. තාක්ෂණික දැනුමක් වුණාට වැඩක් නැහැ. දැනුමක් ලබා ගත්තට වැඩක් නැහැ. ඒගොල්ලන්ට මනුෂ්‍යත්වයක් නැහැ. ඒගොල්ලන්ට යහපත අයහපත පිළිබඳව තීරණය කරන්න බෑ. ඒගොල්ලන්ට සමාජය පිළිබඳ පරිකල්පනයක් කරන්න බෑ. ඒකටම උදාහරණයක් තමයි ඒකට මේ රස්සාවක් ප්‍රගුණ කරලා ඇවිල්ලා බලය අතට ගත්තට පස්සේ මොකක් බලය අතට අරගෙන බලය සියල්ලක්ම තමන්ගේ අතට අත්පත් කරගත්තට තමන්ට මිනිස්සෙක් විදියට පරිකල්පනයක් නැතුව දැක්මක් නැතුව වැඩ කරනවට හොඳම උදාහරණය තමයි රාජ්‍ය නායකත්වය. ලංකාවේ රාජ්‍ය නායකත්වය අපිට පේනවා ඉතින් මොනතරම් තාක්ෂණය දැනගත්තත් මොනතරම් කම්පියුටර් දැනුම ලබා ගත්තත් ඔහුට ලැබුණාට පස්සේ සියලු බලතල සහිත සර්වාධිපති ස්වරූපේ මේ ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවද ඔහුට පුළුවන් වෙලා තියෙනවද යම්කිසි පරිකල්පනයක් කරන්න යහපත අයහපත පිළිබඳ තීන්දුව తీරන ගන්න මොනවද අරගෙන තියෙන තීන්දුව తీරන පරිසරය සම්බන්ධයෙන් මොනවද අරගෙන තියෙන තීන්දුව తీරන ආර්ථිකය සම්බන්ධයෙන් අරගෙන තියෙන තීන්දුව తీරන මොනවද මිනිසුන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අරගෙන තියෙන තීන්දුව తీරන මොනවද වෘත්තීය සමිති සම්බන්ධයෙන් මහජනයාගේ ආර්ථිකය සම්බන්ධයෙන් අරගෙන තියෙන තීන්දුව తీරන මොනවද ඒතර මේවා දැක්කම අපිට පේනවා මේ නිකන් තාක්ෂණය දැනගත්තට වැඩක් නැහැ තාක්ෂණය දැනගත්තට වැඩක් නැහැ තාක්ෂණික රස්සාවක් කළාට වැඩක් නැහැ තමන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ යහපත අයහපත පිළිබඳව දැක්මක් ඇතුව කටයුතු කරන්න ඒ දැක්මක් ඇතුව කටයුතු කරන්න නම් ඒ අධ්‍යාපන ක්‍රියාවලියක් ඕනේ ඒ අධ්‍යාපනයක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා ඒ අධ්‍යාපනය තුළ ඒ ශාස්ත්‍රීය දැනුමක් අවශ්‍ය වෙන්නේ ඒ නිසා මානව ශාස්ත්‍රයන් අවශ්‍ය වෙන්නේ ඒ නිසා තමයි අපි දිගින් දිගටම කියන්නේ මේ ආරක්ෂක විද්‍යා පනත වනාහි ජනතා විරෝධී පනත මේක ජනතා විරෝධී පනත මේක එක්තරා විදිහකට ඕනෑම කෙනෙකුට ගිහිල්ලා ඕනෑම කෙනෙකුට සල්ලි කීයක් කරේ හොයාගත්ත මිනිහෙකුට මේ සහතිකයක් ලබා ගන්න පුළුවන් විදිය පනත එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම මේ ආයතන ඇතුලේ මේ නිකන් තාක්ෂණය දන්න නමුත් හදවතක් නැති මනුෂ්‍යත්වයක් නැති සමාජය ගැන හිතන්න බැරි සමාජය ගැන පරිකල්පනයක් කරන්න බැරි යහපත අයහපත පිළිබඳව තීන්දුව తీරන ගන්න බැරි රොබෝවරු හදන ආයතනයක්. ඒතර මේ රොබෝවරු හැදුවාම ඒගොල්ලෙක් ඔය යන්න කිව්වහම දුවන්න කිව්වහම දුවනවා ඉඳගනින් කිව්වහම ඉඳගන්නවා ෂූට් කිව්වහම වෙඩි තියනවා. එතකොට විධාන ක්‍රියාත්මක කරන පිරිසක් බවට පත් වෙනවා. අපි දැක්කේනේ මෑතක අර මෑතක SP දිසානායක මහත්තයා කියනවා ඉඳගෙන SP දිසානායක මහත්තයා කිව්වේ බලන්න කිව්වා අපි අර හමුදා නායකත්ව පුහුණුව ලබා දීපු ළමයි ඒ නායකත්ව පුහුණුව ලබා දීපු ළමයි අපිව දැක්කාම ඇවිල්ලා වඳිනවයි කියලා ඒක තමයි ප්‍රශ්නේ SP දිසානායකට වඳිනවද මං හිතන්නේ තමන්ගේ ළමයින්වත් වඳින්නේ නැතුව ඇති
මේ දේශපාලනිකයන් දේශපාලකයන්ට ළමයි වඳිනවද ඈ මේ දේශපාලකයන්ට ධන ගහලා ළමයි වඳිනවනම් තරුණයෝ වඳිනවනම් අන්න එතන තමයි ප්‍රශ්නය දේශපාලකයන්ට දෙකට තුනට නැමිලා තරුණයෝ වඳිනවනම් ඒක තමයි ප්‍රශ්නය අපි දැක්කේ වගේම ඔය සරත් වීරසේකර මහත්තයා පොලිසිය බාර ඇමතිවරයාත් කියනවා බලන්න වඩා විනයගරුක මිනිස්සු හදන්න පුළුවන් වෙන්නේ ඒ යුද හමුදා පුහුණුවක් ලබා දුන්නාම ඒ මිලිටරි ස්වරූපයේ පුහුණුවක් ලබා දුන්නාම හොඳ විනයගරුක මිනිස්සු හැදෙනවායි කියලා එතුමාගෙන්ම හිතාගන්න පුළුවන් විනයගරුක භාවයේ තරම දැන් අර ඇවිල්ලා අර ස්පීරිසානාග මහත්තයා කිව්වා අර මාස 6ක් පුහුණු වෙච්ච ළමයි කියලා එයාට වැන්දයි කියලා මේ අවුරුදු ගානක් යුද හමුදාවේ ඉඳලා තරුපටි ඔක්කොම ගහපු මිනිස්සයා අන්තිමේදී ගිහිලා අර නිරූපණ ශිල්පියෙක්ට ඇඳුම් දීලා වැන්දනේ ඔන්න වෙච්ච වැඩේ ඔන්න ඔය අවුරුදු 25ක් හිටපු එක්කෙනා මෙහෙම කරා අර මාස 6ක් පුහුණු වෙච්ච එක්කෙනා දේශපාලකයන්ට වැන්දා එතකොට මේක තමයි මේ මිලිටරි ස්වරූපයේ පුහුණුවකින් ලැබෙන දේ ඒ කොඳු කඩාගත්ත පෞරුෂයක් නැති සමාජ පරිකල්පනයක් නැති පුරවැසියන් බිහිවීම බරපතල ප්‍රශ්නයක් ඒ නිසා තමයි එක පැත්තකින් අපි මේ විශ්වවිද්‍යාල මේ කොතලාවර ආරක්ෂක විද්‍යා පනතට විරුද්ධවන්නේ